අයිබෝන් අපි කාලෙකට පස්සේ ආවේ මොනෝෆෝබියා කියන අපි අලුතෙන් කරපු ෆිල්ම් එක ගැනයි ද රිවයිවල් කියන ෆිල්ම් එක ගැනයි මේ රිවයිව් එකක් කරන්න රිවයිව් එක ගැන පොඩි විස්තරයක් කියන්න ඉතින් අපි කලින් ඒවා මොනෝෆෝබියා එකේ වෙන්නේ प्रबल මාව අරන් යන්න හදනවා හරි මාව අරන් යන්න හදනවා මොකක් හරි හේතුවකට මම කියන්නේ මම ඉන්නේ කියලා මේ ඔයාගේ ඕගොල්ලන් ඉඳලා තමයි මගේ බයික් නැතුනේ කියලා කියන්නේ ඒගොල්ලන් තමයි මගේ වයිෆ්ව මරලා තියෙන්නේ හරි මම දැන් ටෙලිපෝට් වෙලා මම යනවා දැනගන්න මම යන්නේ මේ මගේ අර ට්‍රැකින් ට්‍රැක් එකක් තියෙනේ ට්‍රැක් උපකරණේ ගලවන්නේ ඊට කලින් ඉතින් අර ඔබ ඇවිල්ලා මේ මට ඇටැක් කරනවා හරි ඊට පස්සේ එතන අපි දෙන්න ෆයිට් එකක් ගිහිල්ලා කොහොම හරි එයා මට පිටින් අයින්නවා එයා රොබෝ කෙනෙක් නේද එයා රොබෝ කෙනෙක් එතන ෂොට් එකේ පේනවා මං අර ඔළුවෙන් ගහනකොට එතන සවුන්ඩ් එක එනවා ඒක මෙටල් සවුන්ඩ් එකක් නේ මෙටල් සවුන්ඩ් එකක් නේ රොබෝ කෙනෙක් නේද නෑ මම මිනිස්සෙක් සම්පූර්ණයෙන්ම මිනිස්සෙක් ඒක නේ මට ෆීල් එකක් තියෙනවා ඔව් අර මට ෆීල් එකක් තියෙනවා අර මැරිච් එක කෙනාගෙන දුක ඒක නේ මං දණින් ඉන්න බයයි එයාට මං එයා මට පිහ බාරන්න ඊට පස්සේ මං ඒ සෙනිකවම මේ ගන්න කරන් තියෙනවා එතනින් කතාව ඉවරයි වෙන්නේ මං එළියට ගැලෙන් එළියට ගියත් මට බේරීමක් නෑ ෂිප් එක තියෙනවා ඒක කියන්නේ අපි අර ගොඩක් හදිසිය කරපු කතාවක් කොහොමද මේ කම්පිටිෂන් එකකට දාන්න කරේ දවස් 3න් ඉවර කරේ අපි ෂූට් එකක් කරලා එඩිට් එකක් කරලා ඉවර කරේ ගොඩක් හදිසියෙන් කරේ පොඩ්ඩක් ග්‍රැෆික් වල හැම පොඩ්ඩක් පොඩි පොඩි අඩුපාඩු තිබ්බා ඒ හැරෙන්න හොඳටම ගියා ෆිල්ම් හොඳටම ගියා ෆිල්ම් එක මම බලන්නේ මේ කවුද කියලා අලුත් එක්කෙනා අලුත් එක්කෙනෙක් නෙමෙයි මේ අපි ඇක්ෂන් ඩිරෙක්ටර් අවන්ත ඉන්නේ යාගේ පියඩ් එකයි කොණ්ඩේ කපන්න සිද්ධ වුණා මේ අධ්‍යාපනික හේතුන් මත ඉතින් පොඩි මේ දවස්වල මේ කෝස් එකක් කරනවා අධ්‍යාපන ආයතනයක ඒකේ ඉතින් රවුලයි කොණ්ඩේ කපලා ඉන්න වෙනවා කරන් දෙයක් නැහැ ඒක නෙමෙයි අපි කතා කරමු නේද ඊළඟ ෆිල්ම් එක ගැන රිවයිවල් එක මේක පොඩ්ඩක් කියන්න මොකද පෞද්ගලික ඒක يعني මගේ මේ ෆේවරිට්ම කතාවක් මේ මේ සීරීස් එකේ ෆේවරිට්ම කතාවක් මොකද මේ ඒක පොඩ්ඩක් මරණය සහ පුනරුත්පත්තිය පොඩ්ඩක් අමුතු මාත්‍රිකා يعني මාත්‍රිකාවගේ කුතුහලේ වැඩි ඒ සම්බන්ධව සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයින්ට මේ ඒ කතාව පටන් ගන්නෙ මුලින්ම ඔයාලට පෙන්නනවා ඉතින් පොඩි ළමෙක් එයා සෙල්ලම් කරගෙන ඉද්දී එයාගේ බෝලයක් වදිලා එයා ඇක්සිඩන්ට් වෙනවා එයාගේ ඔළුවට කියන්නේ ඔළුවට ඩැමේජ් වෙනවා සාමාන්‍යයෙන් මේ සිද්ධිය මේ කියන්නේ මෙයාට මේ ඔළුවට වැදුනායින් පස්සේ මෙයා කෝමා එකකට යනවා වගේ වෙනවා ඒක අපි පෙන්වන්නේ නැහැ පෙන්වන්නේ නැහැ කියන්නේ පොඩි නිකන් කියන්නේ මේ අපිට සාමාන්‍යයෙන් ලොකු ඩැමේජ් එකක් නැතුව සාමාන්‍ය ප්‍රමාණයක ඔළුව වැදුනොත් දෙයක් මතක් වෙන්න ඉඩ දෙනවනේ මතක් වෙන්නේ කියන්නේ පරණ මතකයක් හරි එහෙම දෙයක් එහෙම දේවල් මේ හොයලා බලන්න ඔයාලා දන්නවා නම් මෙහෙම මේ ලෝකේ තැන්දැම්ම මෙහෙම තියෙන ගොඩක් වෙලා තියෙනවා කියන්නේ සාමාන්‍ය පරණ භාවයක් මතක් වෙන්න පුළුවන් නැත්නම් අපිට වෙන බලයක් කියන්නේ මොකක් හරි වැඩි දියුණු වෙන්න උලම මොලේ තියෙන දේක් මෙහෙම වෙන සිද්ධි ගොඩක් වෙලා තියෙනවා මට මේක අයිඩියා එක ඔළුවට ආවේ මට ඇත්තටම මේ දැක්ක හීනයක් මම දැකපු හීනයක් තමයි මේ ෆිල්ම් එකෙන් මම එළියට දැම්මේ ගොඩක් සාර්ථක වෙන්න හේතුව ඒක තමයි මේ ඕකේ කොහොම හරි දැන් ඒ ළමයාගේ එළ වැටිලා ඔළුව වැදුනට පස්සේ යාට යනවනේ 2012ට මතකේ ගිහිල්ලා ඊට පස්සේ එයා සම්පූර්ණයෙන්ම මේ 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 වර්තමානයේ යාගේ මතකේ නැති වෙලා එයාගේ කලින් ආත්මේ මතකයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. වෙන්නේ කොහොම හරි දැන් යාළුව පට්ටියක් ඉන්නවා යාළුව පට්ටියක් පොඩි පාටි එකක් වගේ පාටි එකක් කියන නිකන් ස්ට්‍රීට් පාටි එකක් වගේ දාලා ස්ට්‍රීට් පාටි ගන්න මේ කැලේක නිකන් පට්ටිය සෙට් වෙන ගමන් ඉන්නවා. ඒ ඊට පස්සේ කොහොම හරි එතන මේ
පොඩි නිකන් අර සංවාදයක් ගිහිල්ලා බහිමස් වීමක් එක්ක වැඩි දුර වෙනවා. වැඩි දුර වෙනවා. වලියකට වලියකට ගාන්නම යනවා. ඊට පස්සේ මම කොහොම හරි ගිහිල්ලා හරියට කියනවා මේ ඇයි බං සද්දේ දාන්නේ එහෙම කියලා. ඊට පස්සේ ගන්නවනේ බිල්වලට පස්සේ වලිය වැඩි වෙලා සාමාන්‍ය බහිමස් වීමක් වෙනවා. බහිමස් වීමක් වෙනවා. ඊට පස්සේ එක දුරදිග යනවා. ඒකේ හතුරා ඒක හිතේ දියාගෙන ඉඳලා පස්සේ අනිත් එක්කෙනා මේ කොහොම හරි පාර යනකොට පිහින් අයිනවා. ලංකාව සාමාන්‍ය වෙනවා වගේ. වෙනවනේ වගේ වැඩ වෙනවනේ. පිහින් ගනලා එයා මැරෙනවා. වෙන්නේ ප්‍රශ්නේ දැන් ඒ යනපෙක් කෙනා ඉන්නවනේ. පිහින් යනපෙක් කෙනා කොහොම හරි මැරෙන්නේ නැහැ නේද? ඉතින් මරලා යනවනේ. මරලා යනවා කොහොම හරි මර්ඩර් එකක් කාඩක්ක මාට් වෙන්නේ නැතුව ඉති. 2025. 2012 සිද්ධ වෙන්නේ 2025 දී එයාට කියන්නේ එයාගේ පුතා. එයාගේ පුතා තමයි අර උළුව වැදිලා මතකේ ඉන්නේ අපෝ. ඔව්. ඒ කියන්නේ වෙලා තියෙන්නේ එයාගේ එයා යාළුවා මරනවා. හැබැයි එයාගේ පුතා වෙලා ඉපදෙනවා යාළුවා අපෝ. යාළුවා අපෝ. අර පුතා වැටිච්ච පාරට පරණ මතක එළියරෙනවා. ඔව්. ඒක පරණ භවයේ මතක එළියරෙනවා. ඒක තමයි වෙන්නේ ප්‍රශ්නේ. ඒකොට ඉතින් තාත්තට ලොකු ප්‍රශ්නයක් තමයි ඉතින් පොඩි කාලේ ඉඳලා අදගේ සිද්ධි ඕ ගොඩක් ලෝකේ වෙලා තියෙනවා පුළුවන් නම් ඔයාලා ඔයාලා බලන්න ගොඩක් ලංකාවේ සිද්දලා ලංකාවේ ෆිල්ම් උත් හැදලා තියෙන ගොඩක් පරණ ෆිල්ම් දැන් නම් ඒ වගේ හොඳ ෆිල්ම් හැදෙනවා අඩුයි මේ ඒකද හොයලා බලන්න ගොඩක් මූලාශ්‍ර තියෙනවා ඒ ටික තමයි අතට කියන්න තියෙන්නේ අපි කාලයකට පස්සේ හම්බුනේ අලුත් වැඩක් කියන අලුත් වැඩක් එළියට එන්නේ නැති වෙයි අවන්තත් එක්ක තව මාසයක්වත් බලන් ඉන්න වෙනවා අපිට හොඳ ඇක්ෂන් එකක් බලාගන්න අපි එතකන් ඉතින් හොරර් සීරීස් එකක් කරන් ගියා දැන් හොරර් සීරීස් එක නවත්තරා නිකන් සයන්ටිෆික් පැත්තට බර කරන්න කියලා තමයි මම හිතන්නේ බලමු දැන් මොකද වෙන්නේ කියලා නේද අවුද අලුත් වැඩ කරමු හරි ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බවෙමු අපි මේ අපේ ගෙදර කියන්නේ අපේ ස්ටුඩියෝ එකේ සෙට් එකක් ගන්න හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා ඒක නේද කරා දැන් අවුද ගෙදරත් යන්න ඕනේ රැවලා තියෙන්නේ එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් එක්ක ඉක්මනටම හම්බවෙමු බයි